Hello guys, it's me, Umesh, bro, YouTube channel. This is the video game about Samsung phone and built-in assistant menu. This is the Android 10 and Android 11 version of the built-in assistant menu. This is the iOS phone and Apple phone. This is the assistant touch. This is the assistant menu. එකියන්නේ මේකෙත් රවුම් අප් වගේ ඇවිල්ලා ඊට පස්සේ අපිට ඒක ක්ලික් කරාම මේක ඇතුලේ තියෙන ඔප්ෂන් ටික අපිට යූස් කරන්න පුළුවන් ගොඩක් යූස්ෆුල් විදිහට මේක හදලා තිනවා මේ ෆියුජ් එක. ඉතින් එහෙනම් අපි වැඩි කතා නැතු මේ වීඩියෝ එක බලමු කොහොමද ඇසිස්ටන්ට් මෙනු එක ඕපන් කරගන්නේ. ඒකෙන් කරන්න පුළුවන් දේවල් මොනවද? මතක තියාගන්න උමේෂ් බ්‍රෝ YouTube channel subscribe කරලා තියාගන්න. එහා පැත්තේ තියෙන බෙල් එක ක්ලික් කරලා තියාගන්න. එහෙනම් අපි වීඩියෝ බලන්න යන්න. ඉතින් මම මගේ ෆෝන් එකේ මුලින්ම සෙටින් වලට ලොග් වෙනවා. ඉතින් සෙටින් වලට ලොග් වුණාට පස්සේ මම මේකේ පහළටම යනවා. ඉතින් පහළටම ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් accessibility කියලා ඔප්ෂන් එකක් තියෙනවා මෙතන. Talk back mono audio එකක් තියෙනවා, assistant menu කියලා එකක් තියෙනවා. ඉතින් මේ accessibility කියන එක මම මෙතන ක්ලික් කරගන්නවා. ඉතින් මේ වගේ interface එකක් තමයි මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන් ඉන්නේ. ඉතින් මම මෙතනත් මට යන්න ඕනේ මේ interaction and dexterity කියන එකට. ඉතින් මම එන්නේ ඔප්ෂන් එකකටත් ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් දැන් තියෙනවා අපි මෙච්චරලා හොයපු assistant menu එක. ඉතින් මෙන්න මේ assistant menu එක අපි on කරගන්න ඕනේ. ඉතින් මම මේ ෆෝන් එකේ මේ assistant menu එක major on කරගන්නවා. ඉතින් on කරගත්තාම ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන පැත්තේ රවුමක් ඇවිල්ලා ඇතුලෙන් කොටු හතරක් තියෙන icon එකක් ආවා. ඉතින් මෙන්න මේක තමයි අපේ assistant menu එක. ඉතින් මේක මම පොඩ්ඩක් ඔයාලට click කරලා පෙන්නන්න. ඉතින් මම මේක දැන් පොඩ්ඩක් පොඩි චේන්ජ් වගේක් කරගෙන තිබ්බ කලින් ඉතින් මම මේක දැන් ආපහු on කරගත්තා. ඉතින් මම මේක මේ විදිහට click කරනවා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට categories එනවා. ඉතින් ඔයාලා දන්නවා Apple iPhone වල නම් Siri එකත් එක්ක ගොඩක් තවත් වෙන icon ටිකක් තමයි තියෙන්නේ. ඉතින් මේකෙදි ඔයාලට බලා ගන්න පුළුවන් recent එක home එක back එක screen off එකකුත් තියෙනවා අපිට ඇවිල්ලා. ඉතින් volume එකක් තියෙනවා. ඉතින් මේ volume එකේ ඔයා music එකක් play කරනවා නම් ඒක automatically ම media volume එක අඩු වැඩි වෙන්නේ. නැත්තම් normal එකේ තියද්දි ඔයාගේ volume එක අර phone එකේ sound එක අඩු වැඩි කරන එක තමයි එන්නේ නිකම්ම. ඉතින් ඔයා අදාළකට ඒ කියන්නේ ඔයාට play වෙන අදාළ music එකට අනුව මේක change වෙන automatically. ඉතින් දැන් මේ වෙලාවේ ඔයාට පුළුවන් මෙතන mute දාන්න නැත්නම් vibrate දාන්න පුළුවන් ඔයාට sound දාන්න පුළුවන්. ඉතින් මෙතනින් අඩු වැඩි කරන්න පුළුවන්. නැත්නම් මෙතනින් ඔයාට ring දීලා මේවා කරන්න පුළුවන්. මෙතනින් ධන දීලා වැඩි කරගන්න පුළුවන්. හරි. ඉතින් මේකේ තවත් option තියෙනවා. ඉතින් ඔයාට පුළුවන් මේක side එකට යවන්න. ඉතින් මම මේ යවනවා වගේ. ඊට පස්සේ මේක ඔයාලට බලන්න පුළුවන් notification panel එක. ඒ කියන්නේ notification panel එක අපිට ගන්න පුළුවන්. ඉතින් මේකේ zoom එකක් තියෙනවා display එකේ. power off menu එකකුත් තියෙනවා. ඒ වගේම screen control වගේ තව ගොඩක් දේවල් තියෙනවා. මේකේ තව එහා පැත්තට යන්න පුළුවන්. මේකේ brightness තියෙනවා අපිට වැදගත් මේක ගොඩක්. ඉතින් මේකේ auto brightness එකත් හදා ගන්න පුළුවන්. මෙතන click කරලා මේ රවුම click කරලා. ඉතින් මේකේ මෙතනින් brightness එක අඩු වැඩි කර ගන්න පුළුවන් ඔයාලට. හරි. ඉතින් දැන් මේ මෙනු එක ඇතුලේ තියෙන දේවල් පොඩ්ඩක් කතා කරා. මේක ස්ක්‍රීන් රොටේෂන් එකකුත් තියෙනවා. ඒ වගේම වින්ඩෝ අර zoom එකකුත් තියෙනවා. ඉතින් අපි මේකේ තව පොඩ්ඩක් බලමු මේකේ තියෙන සෙටින් වල තියෙන මොනවද කියලා. ඉතින් මේකේ වට බලා ගන්න පුළුවන් ඇසිස්ටන්ට් මෙනු කියන එක ඇතුළට යන්න පුළුවන් මෙතනින්. ඉතින් මම මේකේ මේ විදිහට ඇතුළට යනවා. ඉතින් මේක ඇතුළට ගියාට පස්සේ වට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් බලා ගන්න පුළුවන් මේ ඇසිස්ටන්ට් මෙනු එක ඇතුළ. ඉතින් මේකේ වට පුළුවන් ට්‍රාන්ස්පරන්සි එක වැඩි කරගන්න අඩු කරගන්න. ඉතින් මම දැන්ටම උඩරිම අඩු කරගෙන තියෙන්නේ මොකද ට්‍රාන්ස්පරන්සි එක වැඩි කරගන්නවයි කියන්නේ. ඔයාට මේක පේන ප්‍රමාණය අඩු වෙලා යනවා. ඉතින් මම මේක මේ විදිහට ට්‍රාන්ස්පරන්සි එක වැඩි කරලා ඔයාලට පෙන්නන්න. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් ට්‍රාන්ස්පරන්සි එක වැඩි වුණාම අරක පේන්නේ නැති තරමට ගියා. හැබැයි මෙනු එකත් පේන්නේ නැතු වෙනවා ට්‍රාන්ස්පරන්සි එක වැඩි වුණාම. ඉතින් දැන් මම මෙනු එක මෙහෙම ක්ලික් කරාම ඔයාලට පේනවා ඇති ලාවට වගේ ඩිස්ප්ලේ එකේ පේන්නේ. හැබැයි මම ට්‍රාන්ස්පරන්සි එක ආපහු අඩු කර ගන්නවා මෙතනින්. ඉතින් අඩු කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට ආපහු අපිට තිබ්බ විදිහටම බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට මේ show as age icon කියලා එකක් තියෙනවා. ඉතින් මේ show as age icon කියන එක ක්ලික් කරාට පස්සේ මම ඔයාලට කලින් වීඩියෝ එක කරලා තියෙනවා age panel එක ගැන මගේ Samsung phone වල තියෙන. ඉතින් ඒ age panel එක වගේ ඔයාලට පුළුවන් මේ side එකෙන් අර මේවක ඇදලා ගන්න. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙහෙම side එකේ මෙතන පොඩි රවුමක් වගේ අපිට ලාවට පේනවා ඔයාලට display එකේ පේනවා. ඉතින් මේන්න මේ රවුම අපිට ඇදලා අර ගන්න පුළුවන්. නැත්නම් එතන ක්ලික් කරලා ආපහු අපිට assistant menu එක ගන්න පුළුවන්. ඉතින් age icon එකෙන් NA ටික තමයි වෙන්නේ. ඉතින් මේ assistant menu size එක ඔයාලට small කරගන්න පුළුවන්, medium කරගන්න පුළුවන්, නැත්නම් large එක දාලා ලොකු කරගන්න පුළුවන්. ඉතින් මේකෙදි කතා කරන්න පුළුවන් මේ වගේ දේවල් ටිකක් තමයි තියෙන්නේ. ඉතින් මේ assistant menu එකේ තවත් option තව ඉස්සරහට ඒ update වලින් මම ඒකත් කතා කරන්න. හරි. ඉතින් අපි අද වීඩියෝ එකෙන් කතා කරේ Samsung phone වලට එන assistant menu එක කොහොමද open කරගන්නේ, ඒකේ තියෙන features මොනවද, ඒකේ තියෙන experience එක කොහොමද අපි බලන්න කියලා. ඉතින් මේ වීඩියෝ එක වටිනවා කියලා හිතනවා නම් මතක තියාගන්න උමේෂ් bro YouTube channel subscribe කරලා තියාගන්න. එහා පැත්තේ තියෙන bell එකත් click කරලා තියාගන්න. එහෙනම් තවත් super episode එකකින් ඉස්සරහට හමු. Bye.